හොඳයි වාසනාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ මගින් පවත්වන ආධුනික භාවනා වැඩසටහන් මාලාවේ 14 වෙනි කණ්ඩායම ඒ කණ්ඩායම තම තමන්ට ඒ පැහැදිලි කරලා දෙන සක්මන් භාවනාව නිවසේදී පුරුදු කරන්න කියලා හැමදාම මතක් කරලා තිබුණා. ඒ වගේම ඒ ආධුනිකයන්ට විමුක්ති අරණ පැමිණෙන්න පුළුවන් නම් පැමිණලා ඒ කරගෙන යන පුහුණුව තව සාර්ථක කරගන්න උත්සාහ ගන්න ඕනේ. දැන් අපි මේ වන විට මේ පහුගිය සතියේ දේශනාවදී පැහැදිලි කරා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්බන්ධව කරුණු ටික. තම තමන් මේ පුහුණු වෙන භාවනාව කරන කාලය තුළයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඒ භාවනාවෙන් වැඩෙන්නේ. දැන් භාවනාවක් නොකරන කාලයක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩා ගන්න පුළුවන් අංග තියෙන තුනක්. ඒ වාචා කම්මන්ත ආදීයි. ඒ අංග තුන උනත් වැඩෙන්නේ ශ්‍රාවකයා ඒ කාලය තුලදී ඒ කායික අකුසල් හා වාචික අකුසල් නොකරන අවස්ථාවේදී පමණයි. නමුත් දැන් අපිට ආංශ පින්කම් කරන වෙලාවකවත් ලොකු දානමය පින්කමක් වෙන්න පුළුවන්, අටමහ කුසලයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක වුණා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාම සති සමාධි කියන අංග වැඩිලා නැහැ. ඒක නිසාවෙන් අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග මේ භාවනාව තුළින් වැඩෙන ආකාරය ගැන හරියට අවබෝධයක් ගන්නවා. ඒ අංග වැඩෙන අනුපිළිවෙල හා ඒ අංගවල අන්තර්ගත ධර්ම කරුණු ගැන දැනුමක් සුතමේ ඥානයක් ශ්‍රාවකයා තුළ තිබිය යුතුයි. දැන් අපි ඒ සඳහා අපි පැහැදිලි කරලා දුන්නා මීට පෙරදී වාචා කම්මන්ත ආජීව කියන අංග තුන වැඩිච්ච කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයේ ඉතිරි අංග වලින් වඩන්න ආරම්භ කරන්න ඕනේ වායාම. සම්මා වායාම ගුණයට ගති යුතුයි. ඒ සම්මා වායාම ලැබෙන්නේ කොහොමද? නූපං අකුසල් නූපදීමේ වීර්ය, උපං අකුසලයේ මැඩපැවැත්වීමේ වීර්ය, උපා නූපං කුසලයේ උපදීමේ වීර්ය, උපං කුසලයේ වැඩිදුණු කිරීමේ වීර්ය කියලා සාමාන්‍යයෙන් අපි විවහාර කරනවා. ඒක තමයි සම්මා වායාමයේ කියන ගුණයේ තියෙන තැන තියෙන ලක්ෂණ. දැන් ඊට පස්සේ සම්මා සතිය කියන්නේ සිහිකල්පනාව සතිපට්ඨාන යන කයෙන් එන අරමුණක තියෙන විස තියෙන සිහිකල්පනාවක්. ඒ කියන්නේ දැන් සමත භාවනාවක් වඩන වෙලාවේ සම්මා සතිය ඒ භාවනාවෙන් නීවරණයටපත් වුණාවක් නැහැ. එහෙනම් මේ විපස්සනා භාවනාවකින් විතරක් ලැබෙන ගුණයක් තමයි සම්මා සති කියන එක. එහෙනම් මේ හත්වෙනි අංගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා ශික්ෂාවට වැඩි ලෙස බලපාන අංගය. ඊට අමතරව මේ ප්‍රඥා ශික්ෂාව ගැන කියනකොට මේ හත්වෙනි අංගයත් පළවෙනි අංගයත් ප්‍රඥා ශික්ෂාව තුළ සක්‍රිය වෙන දෙයක්. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් කරනකොට අපි පළවෙනි අංග දෙක වන දික්ඛි සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂාව. වාචා කම්මන්ත ආදී අයත් වෙන්නේ සීල ශික්ෂාවට. වායාම සති සමාධි අයත් වෙන්නේ සමාධි ශික්ෂාවට. දැන් මෙතන මේ ගැටලුව දැන් වාක් අයට හිතනවා මුලින්ම ඇති වෙන්න ඕනේ ප්‍රඥාව කියලා. ඒ වගේම දැන් නිවන් දකින්න මුලින්ම ඇති කරගත යුතු ප්‍රඥාව කියනවා. මොකද ප්‍රඥා සීල සමාධි තමයි අනුපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මුලින්ම ඇති යුත්තේ ප්‍රඥාව තමයි. හැබැයි ප්‍රඥාව සීමා වෙන්න ඕනේ මුලින්ම කාය සංවරය හා වචී සංවරය. ඒ කියන්නේ මුලින්ම ශ්‍රාවකයෙක් ළඟ තියෙන ප්‍රඥාව තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගොඩනගා ගැනීම ප්‍රඥා. ඒකයි අර සබ්බපපස්ස අකරණං කියන ගුණේ මුලින් ගන්න කියන්නේ. එතකොට ඔය වාචා කම්මන්ත ආජීව
ඒ කියන්නේ කායික අකුසල් වාචික අකුසල් නොකරන විට ඒකන තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්. ඒකට එතන තියෙන දිට්ඨිය නිත්‍ය දෘෂ්ටිය නෙමෙයි. එතන තියෙන දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ වගේම දැන් අපි කවුරු හරි කෙනෙක් පංචීල් රැකගෙන නැත්නම් කායික කුසල් වාචික කුසල් නැතුව සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන ඕනම වෙලාවක ඒ ජීව ක්‍රියාවලිය තුළ හටගන්න දික්තිය දැක්ම කම්මතරක සම්මාදික්තිය විදිහටයි ධර්මයේ හඳුන්වන්නේ. ඒ වගේම කෙනෙකුට පුළුවන් වාචා කම්මන්තා ජීව කියන ඒවා කියන අකුසල් රැකගෙන කායික කුසල වාචික කුසල රැකගෙන මොනහරි ආමිත පින්කමක් කරනකොට ඒ ආමිත පින්කම සිදුවෙන දික්තිය කම්මකටක සම්මාදික්තියයි. ඒ වගේම තව කෙනෙකුට පුළුවන් කායික කුසල හා වාචික කුසල රැකගෙන සමත භාවනාවක් දිනු කරලා පංච නීවරණ යටපත් කරගෙන රූපාවචර කුසලයක් හෝ අරූපාවචර කුසලයක ඉන්න කොටත් එතන ඇති කරන දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨියයි. හැබැයි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියන දිට්ඨිය තුළ එතකොට අන්තර්ගත වෙනවා දැන් යමේ කායික අකුසල් වාචික අකුසල් නොකර සීල ශික්ෂාවේ ඉන්නකොට ඒක පවත්වන දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨියයි. ඒ වගේම යමේ කායික අකුසල් හා වාචික අකුසල් නොකර ආමිෂ පින්කමක යෙදෙනකොට තියෙන දිට්ඨියක් ඒ පින්කම කරවන දිට්ඨියක් එයා පින්කම කරන දිට්ඨියක් කම්මසගත සම්මාදිට්ඨියක්. ඒ වගේම මනුස්සයේ කායික අකුසල් වාචික අකුසල් නොකර සමත භාවනාවක් දියුණු කරගෙන රූපාවචර ධාන මට්ටමක ඒ භාවනාව පවත්වන විටත් තියෙන දිට්ඨිය කම්මසගත සම්මාදිට්ඨියක්. ඒ වගේම තව මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්යා උඟා අනික් කටයුතු මනුස්ස ක්‍රියාකාරකම් නවත්තලා තපස් ක්‍රියාකාරකම් වැඩි කරලා තාපසෙක් වෙලා රූපාවචරණයේ අරූපාවචර ධාන මට්ටමක කාලය ගත කරනකොට එතෙන්දී බිහි වෙන දිට්ඨියක් කම්මසගත සම්මාදිට්ඨිය. දැන් බුදුහාමුදුරුව පෙන්නන ලෝකෝත්තර භාවයේ ලැබෙන්නේ කම්මසගත සම්මාදිට්ඨිය නෙමෙයි. ඒ සම්මාදිට්ඨියට වෙනස් දිට්ඨියක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශේෂත්වය තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන පැහැදිලි කිරීම. නම දැන් අපිට තියෙන ආමිත පින්කමක ගත්තා තිල් රකින්න උදව් වෙන දේ ගත්තත් රූපාවචර කුසලයක් සිදු කරන ක්‍රමයේ ගත්තත් අරූපාවචර කුසලයක් සිදු වෙන ක්‍රමයේ ගත්තත් ඒ හැමතැනම තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඒ තුල අන්තර්ගත නැහැ. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා වලින් ලැබෙන්න ඕනේ කම්මස්සගත සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්නේ යා එතකොට ඒ සඳහා ශික්ෂා තුනක් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් බෝධිසත්වයන්ට ආරහර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ගුරුවරු කියලා දුන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය ප්‍රයෝජනයට අරගෙන පංච නීවරණ යටපත් කරලා රූපාවචර හා අරූපාවචර මානසික තත්ත්වයක් ගන්න කරයි. එහෙනම් ආරහර කාලාම හෝ උද්දකාරාම පුත්‍ර ඒ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන මට්ටමේ ඉන්නකොට ඒගොල්ලන්ගේ තියෙන දිට්ඨිය බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය විදිහට. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය වෙනස් කරන එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හරවන්න අවශ්‍ය කරන්නේ භාවනාවක්. ඒ කියන්නේ ඔය ආරක්ෂාංග මාර්ගයේ තියෙන වායාම සති සමාධි කියන අංග තුනටයි කියක. හැබැයි රූපාවචර ධානා මට්ටමකට එනකොට
නැත්නම් රූපාවචර කුසලයක් කරනකොට කාමාවචර කුසලේ නෙවෙයි. දැන් කාමාවචර කුසල් ලැබෙන ක්‍රම මනුෂ්‍යයන්ට තියෙන දෙකයි. එකක් සීල් රැකීම. ඒක තව එහාට යනකොට සීල් රැකගෙන ආමිත පින්කම් පැවැත්වීම. ඒක ආමිත පින්කමෙන් විතරක් ලැබෙන්නේ පන්සිල් රැකගෙන නැත්නම් අර කායික කුසල් වාචික කුසල් අහෝසි චිත්තනක කර්ම ආමිත පින්කම කරෙන්නේ අමසකට සම්මාදිට්ඨි. දැන් එවැනි තැනක ඉඳලා අර කම්මස්සකට සම්මාදිට්ඨිය තව දියුණු කරලා සමාධි ශික්ෂාවේ වායාමයේ සති සමාධි කියන අංග වෙනස් කරලා තමයි රූපාවචර කුසලයකට හැදෙන්නේ. නමුත් එතන දිට්ඨිය හඳුන්වන්නේ ධර්මයේ කම්මස්සකට සම්මාදිට්ඨිය. මේ කම්මස්සකට සම්මාදිට්ඨියට කව නමක් දෙනවා ලෞකික සම්මාදිට්ඨිය. මොකද හොඳ සංසාරයක් හැදෙන්නේ මේක. හොඳ සංසාරයක් හැදෙන්නේ එතකොට හොඳ සංසාරයක් හැදෙන දිට්ඨියට තමයි මේ කම්මස්සකට සම්මාදිට්ඨිය කියන්නේ. ඒකටම තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ධර්මයේ. එහෙනම් නරක සම්මා මේ නරක සංසාරයන් නිර්මාණය වෙන දිට්ඨියට කියනවා මිත්‍යා දෘෂ්ටි. දැන් එහෙමනම් බුදුහාමුදුරුව පෙන්නනවා සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා. බුදුහාමුදුරුව අලුත් දැන් සම්මාදිට්ඨියක් ගැන දේශනා කරනවා. ඒ අලුත් සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ශ්‍රාවකයෙක් සෝවාන් වෙනවා කියන්නේ ඒ සෝවාන් වෙන මොහොතේ හෝ සෝවාන් ඵලයේ තුල අන්තර්ගත වෙන දිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියක් නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒ වගේම සකදාගාමී වෙන අවස්ථාවේ ඇති වෙන දිට්ඨියත් සකදාගාමී ඵලයේ තුල තියෙන දිට්ඨියත් ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒ වගේම අනාගාමී වෙන අවස්ථාවේ ඇති වෙන දිට්ඨියත් අනාගාමී ඵලයේ තුල තියෙන දිට්ඨියත් ලෞකික සම්මාදිට්ඨියක් නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. සහත් වෙන අවස්ථාවේ තියෙන දිට්ඨිය රහත් ඵලයේ හැම වෙලෙම තියෙන රහතන් වහන්සේගේ හැම තැනම තියෙන හැම වෙලෙම ඇති වෙන දිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. දැන් මේ ලෞකික සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සමානකම් ගුණ හුඟක් තියෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන් වෙනස් ගුණක් තියෙනවා. දැන් මේ පිළිබඳව අද දවසේ මේ දේශනාවදී මේ කණ්ඩායම් ආධුනික කණ්ඩායමකට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ඒවා ගැන විස්තර කරන්න ඕනේ නැහැ. අයගොල්ලන්ට කැමති නම් බුදුහාමුදුරුව මේ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා ලෞකික ලෝකෝත්තර කියලා පැහැදිලි කරපු හොඳම සූත්‍රය තමයි මහා සක්කාලිස සූත්‍රය. මේ පින්වතුන්ට ඕන නම් අන්තර්ජාලයේ ඇති ඒ සම්බන්ධව දේශනා පැහැදිලි කරපු බණ විශාල ප්‍රමාණයක්. ඒවා මුලින් ඉඳලා ඇහුවම මේ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා බුද්ධ ශාසනයේ. ලෞකික හා ලෝකෝත්තර කියලා. ඒ දිට්ඨි දෙකේ වෙනස්කම් හා ඒවා තියෙන ගුණ ටික වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් මේ දේශනාව වලට සමන් දී. නමුත් අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්බන්ධ වෙන ගැටලු මේ භාවනාවේ වැදගත් යම කියන ඒවා පැටලෙන නිසා සමතමනුත් අර ලෞකික සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා හැම වෙලෙම විශ්වාස කරන්න උත්සාහ ගන්න නිසාවෙන් මේ තමන් කරන පුහුණු වෙන භාවනාවේ වැදගත් යම හුඟක් අයට තේරෙන්නේ කොහෙත්ම භාවනාව ගැන භාවනාවකට ඒ වැඩගත් සමාවක් තේරෙන්නේ නැති ලක්කයට මොකද ආමිෂ පින්කම් කරපුවාම නිවන් දකින්න පුළුවන් වගේ අදහස් එන්නේ ඔය මේ දිට්ඨි වල අන්තර්ගතය මේ කම්මස්සගත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතර වෙනස වගේ දේවල් නොදන්නා කම හේතුවෙන්මයි මේ පින්වතුන් කාටවත් තමන් මේ පාසල් අධ්‍යාපනයේ හෝ දහම් පාසල් අධ්‍යාපනයේ එහෙම සම්මාදිට්ඨිය කියලා අහන තැනක උත්තරයේ කියන්නේ හැම වෙලේම කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිබඳ විස්තරය. දැන් ඒක මනුෂ්‍යයන්ට උත්පත්තියෙන් හැම මනුෂ්‍යයෙකුටම ලැබෙන එකක්. හැබැයි පවතින්නේ. මනුෂ්‍යත්වයේ තුල
තියෙන දෙයක් මිනිසෙකුට පහකින් ගන්න පුළුවන් දෙයක් තමයි කම්මස්සක සම්මාදිට්ඨිය. හැබැයි මිනිස්යාගේ හැම වෙලේම කම්මස්සක සම්මාදිට්ඨිය පවතින්නේ නැහැ. බොහෝ විට පවතින්නේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටිය පවතින නිසාවෙන් එයාට තෝරගන්න බෑ මොකද්ද එතන වෙන්නේ කියලා. දැන් මේ විදිහට බැලුවම කම්මස්සකට සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය අතර වෙනසක් ආ මෙහෙම දිට්ඨි කම්මස්සකට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන එක දෙආකාරයක් කියන එකත් බුද්ධ දේශනාවක්. දැන් අපිට මෙතන මේ දෙආකාරයක් කියනවා කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙන හින්දා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුහාමුදුරුව වඩනවා කියන්නේ වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ලැබීම නෙමෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබීම. නමුත් දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ගුරුවරුන්ගෙන් ඒ වගේ මේ ගුරුකුල හරහා තියෙන සමත භාවනා වඩලත් ඒගොල්ලෝ කියන්නේ රූපාවචර මානසික තත්ත්වයක් හෝ රූපාවචර ධ්‍යාන තත්ත්වයක් හෝ අරූපාවචර ධ්‍යාන තත්ත්වයක් ලබා ගන්නත් වැඩි ඉච්ඡා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකමයි. ඒගොල්ලෝ කියන්නේ මේ අංගات අටක් ගැනම තමයි. ඒගොල්ලෝ ඒකක ලබා ගන්න ශික්ෂා දෙකක් ගැන කියනවා. ඒකට ඕනේ ශික්ෂා දෙකක්. ඒ සීල ශික්ෂාවයි දෙවෙනි එක සමාධි ශික්ෂාවයි. දැන් ප්‍රඥා ශික්ෂාව ඒ ආසනවල සාක්ෘන් පැහැදිලි කරන්නේ. එහෙනම් ප්‍රඥා ශික්ෂාවක් අන්තර්ගත වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල විතරයි. මෙන්න මේ ප්‍රඥා ශික්ෂාව තුලින් කරන්නේ මොකක්ද? එහෙනම් අර ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පරිවර්තනය වීම. දැන් ලෞකික සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ලොකු වෙනසක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ලෞකික සම්මාදිට්ඨිය හැම විටම සංසාරයක් හදනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සංසාර විමුක්තිය විතරයි හැදෙන්නේ. අලුත් සංසාරයක් නිර්මාණය වෙන්නේ නැති දිට්ඨියක් ඒක. දිට්ඨිය කියන්නේ දැක්ම. එතකොට ලෞකික සම්මාදිට්ඨියේ අලුත් සංසාරයක් හැදෙනවා. දැන් ලෞකික සම්මාදිට්ඨිය අන්තර්ගත වෙනවා මිනිස්සේ ගත්තොත් මිනිස්යාගේ කායික අපසල් වාචික අපසල් නොකරන විට. එතකොට හැදෙන සංසාරය බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෞකික සම්මාදිට්ඨියෙන් සීල ශික්ෂාව තුලින් ඉඳගෙන. ඒ කියන්නේ කායික අපසල් වාචික අපසල් නොකර සීල ශික්ෂාව යටතේ කවුරු හරි ඒක කුසලයක් වෙන්නේ ඒ කරන කුසලය අන්තර්ගත වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියට. එතකොට කාමාවචර කුසල් කියලා ඒවට කියනවා. එහෙනම් මිනිස්සේ සිල් රකින්න විට ලැබෙන කුසලය කාමාවචර කුසලය. ඒ වගේම ආමික පින්කම් කරනකොට ලැබෙන කුසලය කාමාවචර කුසලය. කාමාවචර කුසලය බිහි කරන දිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. එතකොට කාමාවචර කුසලයේ අන්තර්ගත වෙන්නේ පවතින්නේ කාමාවචරය කුසලයක් කරන්න පුළුවන් ඉන්නේ කාම ලෝකයේ සතෙකුට පමණයි. කාමාවචර කුසලය රූපාවචර මානසික ත්‍ත්වයේ ඉන්නේ සතෙකුට කරන්න බෑ. ඒ වගේම කාමාවචර කුසලය අරූපාවචර මානසික ත්‍ත්වයේ ඉන්නේ සතෙකුට කරන්නත් බෑ. ඒ වගේම අරූපාවචර මානසික ත්‍ත්වයේ ඉන්නේ සතෙකුට කාමාවචර කුසලයක් හෝ රූපාවචර කුසලයක් කරන්නත් බෑ. කරන්න පුළුවන් අරූපාවචර කුසලයක් විතරයි. එහෙනම් කාමාවචර කුසලයේ බිහි කරන දිට්ඨිය කම්මස්සකට සම්මාදිට්ඨියයි. හැබැයි කාමාවචර කුසලයෙන් බිහි කාමාවචර කුසලයක් බිහි කරන අවස්ථාවේ කම්මස්සකට සම්මාදිට්ඨියේ බිහි කරන නැත්නම් ඒ කම්මස්සක සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වන්නේ සංසාරයක්. ඒ සංසාරයේ කාම සුගත සංසාරයක් කියලා ධර්මයේ කියනවා. ඒක හින්දා තමයි දැන් මිනිස්සු පංචිල් රැක්කොත්
කවදාවත් පන්සිල් කඩපු නැති මිනිස්සේ කොයි වෙලේකවත් සතර ආපායේ ඒ ජීවිත කාලයෙන් පස්සේ ඉපදින්න බෑ. ඒ කියන්නේ මිනිස්සේ කුඩා කාලේ ඉඳලා පන්සිල් රැක්කොත් ඒ පන්සිල් මරණ කම්ම ගැඩුවේ නැත්නම් එයා මරණට පස්සේ කවදාවත් සතර ආපායේ උපදිනවා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෑ. මොකද එතන එයා කරේ අම්මසගත සම්මා දිට්ඨියට තනක් දීලා පන්සිල් රැකීම. ඒකේ ප්‍රතිඵලය බුදුහාමුදුරු පෙන්වන්නේ සතර ආපායේ කාම සුගතිය කියලා. එහෙනම් කාමාවචර කුසලයක් කරන ලෞකික සම්මා දිට්ඨියේ දිට්ඨිය මගින් ඇති කරන සංසාරය කාම සුගති සංසාරය. කාම සුගති කියන්නේ manussත්වය දේවත්වය. කාම සුගතියට අයිති ලෝක හතයි තියෙන්නේ. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය. මේ හත තමයි කාම සුගති කියන්නේ. දැන් ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් මිනිස්සේ කාමකට සම්මාදීච්චිය යටතේ මනිනේක වෙන්නේ කාමාවචර කුසලයේ ඉක්මෝලා තමත භාවනා දියුණු කරලා පංච නීවරණ යටපත් කරගෙන රූපාවචර කුසලයක් සිදු කරනවා. රූපාවචර කුසලයක් සිදු වෙන අවස්ථාවේදී එයාගේ සංසාරයේ කාමාවචර ස්වરૂපයක් නෙවෙයි රූපාවචර ස්වરૂපයක් වෙනවා. බ්‍රහ්ම කියන මට්ටමක සංසාරය නිර්මාණය කරනවා. දැන් අරූපාවචර කුසලයක් කරනකොටත් දිට්ඨිය සම්මතකට සම්මාදිට්ඨියමයි බිහි කරන සංසාරය අරූපාවචරයි. එහෙනම් දැන් බලන්න කම්මසකට සම්මාදිට්ඨිය හැසිරෙනවා ලෝක තුනේ. කාම ලෝකයේත් හැසිරෙන්න පුළුවන්, රූප ලෝකයේත් හැසිරෙන්න පුළුවන්, අරූප ලෝකයේත් හැසිරෙන්න පුළුවන්. එතකොට කාම ලෝකයේ කම්මසකට සම්මාදිට්ඨිය මගින් බිහි කරන දේවල් වලට කියනවා කාමාවචර කුසල. කම්මසකට සම්මාදිට්ඨියෙන් කාමාවචර ඉක්මෝලා රූපාවචර මට්ටමේ ඇති කරන කුසල් වලට කියනවා රූපාවචර කුසල. ඒ වගේම කම්මසකට සම්මාදිට්ඨියෙන් අරූපාවචර කුසල් කරන වෙලාවට එතන කියනවා අරූපාවචර කුසල් කියලා. එහෙමනම් කම්මසගත සම්මාදිට්ඨිය දෝලණය වෙන්න පුළුවන්, එහාට මෙහාට යන්න පුළුවන්. කාමාවචර මට්ටමේ, රූපාවචර මට්ටමට හා අරූපාවචර මට්ටමට. ඒක නිසාවෙන් දැන් කවදාවත් සංසාර විමුක්තිය නෙවෙයි ලැබෙන්නේ, කවදාවත් හොඳ සංසාර ස්වરૂපය. නමුත් මේ මිනිස්කෙකුට තියෙන විශේෂත්වය තමයි මනුෂ්‍යයා තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරගෙන හොඳින් ජීවත් වීම තුළ මනුෂ්‍යත්වය රැකීම තුළ එයාට මිත්‍යා දෘෂ්ටිය යෙදෙන වතාවක් අඩු කර හැකියි. මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් හදන සංසාරය. මිත්‍යා දෘෂ්ටියෙන් හදන සංසාරයේ බර වෙන්නේ සතර අපායට, කාම දුගතියට. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය තමයි මේ කාම දුගතිය නියෝජනය කරන දිට්ඨිය. සතර අපාය නියෝජනය කරන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටියෙන් හදන සියලුම අකුසල් සතර අපායේ උත්පත්ති ලබා දීමට හේතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පස්පව්. පස්පව් කියන ඒවා මිත්‍යා දෘෂ්ටියෙන් බිහි වෙනවා. දැන් පස්පව් වලින් හැකියාව තියෙනවා ඒ පස්පව් බිහි කරන දෘෂ්තිය මිත්‍යා දෘෂ්තියයි. එතකොට ඒ මිත්‍යා දෘෂ්තියෙන් පුළුවන් පස්පව් හදපු මිත්‍යා දෘෂ්තියට පුළුවන් මරණට පස්සේ මරණාසන්න මොහොතේ සම්බන්ධයක් වෙන්න ඕනේ. අර ජීවත් වෙනකොට කරපු පස්පව් වල මතකය නැත්නම් අත්දැකීම මරණාසන්න මොහොතේ එළමීමත් සමග එයා උපදින්නේ සතර අපායේ. ඉතින් සතර අපායේ කවදාවත් කම්මසගත සම්මාදිට්ඨියකින් උප්පත්ති ලබා ගැනීම ස්ථානයක් නෙමෙයි. සතර අපායේ උප්පත්ති ලබා දෙන්නේ හැම විටම මිත්‍යා දෘෂ්ටියෙන් පින්න. දැන් ඒකකට
අපිට එහෙමනම් මිනිස්සෙක් වුණා මේ ජීවිත කාලේ ওই දිට්ඨි දෙකක් නම් වැඩ කරනවා. උප්පත්ති මේක ඉන්නේ. සම්මත කතා සම්මා දිට්ඨි හා මිත්‍යා දෘෂ්ටි. දැන් මේ පින්වතුන්ට මේ භාවනා කරලා තව සම්මත කතා සම්මා දිට්ඨි ලබා ගන්න කරන දෙයක් නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨාන භාවනාව. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැනට අපේ පවතින කම්මස්සකතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට සංවර්ධනය කරගන්න වෙන පුහුණුවක් මේ ප්‍රඥා ශික්ෂාව. එහෙනම් තමන්ගේ භාවනාවත් එහෙම එකක්. එතකොට දැනට තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය කාමාවචර මට්ටමේ තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය රූපාවචර මට්ටමේ කම්මස්සකතා සම්මාදිට්ඨිය බවට වර්ධනය කරගන්න ශික්ෂාව සමාධි ශික්ෂාවයි. එතකොට කාමාවචර මට්ටමේ තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය රූපාවචර හෝ අරූපාවචර මට්ටමට සංවර්ධනය කරගන්න ශික්ෂාව සමාධි ශික්ෂාවයි. කාමාවචර මට්ටමේ තියෙන සම්මාදිට්ඨිය ලෝකෝත්තර මට්ටමේ සම්මාදිට්ඨියක් බවට හරවගන්න ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවයි. මෙන්න ශික්ෂා දෙක. දැන් ඔය දෙක පටලව ගන්න තේ යන්න වෙනවා. මේ දැන දැනුමක් තියෙනවා. නැත්නම් ඔය දේශන වලට පොත්පත් වල කියන ඒවාට අහු වෙනවා. දැන් බලක් අය කියනවා නිවන් දකින්න ක්‍රමය ප්‍රඥා දිල ප්‍රමාද කියලා. තම බුදුහාමුදුරු දේශනා කරන්නේ නිවන් දකින්න අනුපිළිවෙල සීල සමාධි ප්‍රඥා කියලා. දැන් මේකම ප්‍රශ්නයක් වෙනවා. ඔය දික්ක දෙකේ කම්මසකට සම්මාදිට්ඨියයි ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය දෙකක් කියලා ධර්මානුකූලව ඉගෙන ගත්තේ නැත්නම් දැන් එහෙමනම් සීල ශික්ෂාවෙන් කරන්නේ මොකක්ද? සීල ශික්ෂාවෙන් අමුතු දෙයක් නෙමෙයි කරන්නේ. මිනිස්සේ උප්පත්තියේදී මිනිස්ස වර්ගයාගේ තියෙන මිනිස්යන්ගේ උසස්කමක් තමයි ත්‍රිසංසත්තුන්ට වැඩි උසස් මිනිස්සයා. මේ මිනිස්සයාට කම්මසකතා සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි දෙකම යොදාගෙන කායික්‍රිය වාචික ක්‍රියා කරන්න පුළුවන්. එහෙනම් සීල ශික්ෂාවකින් බලාපොරොත්තු වෙන්නේ අර උප්පත්තියෙන් හිමි කම්මසකතා සම්මාදිට්ඨිය මනුස්සත්වයට පහළ මට්ටමකට මිත්‍යා දෘෂ්ටියට හැරෙන්නේ නැතුව බේරගන්න එක පමණයි. ඒ පොඩි ළමයි හිල් රකින්න ඕනේ. ප්‍රසින් කැඩෙන්නේ තුන්තිමයි. දැන් අවුරුදු 7න් විතර පස්සේ තමයි මේ සීල ශික්ෂාවකට අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ට. ඒකට ධර්මයේ කියන 6-4 තේරෙන කාලය කියලා. මේ 6-4 කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටියට තමයි මේ 4යි කියන්නේ. කම්මසකතා සම්මාදිටියටයි 6යි. මිත්‍යා දෘෂ්ටිය වැඩි වීමෙන් තමයි සතර අපාය බව අපායේ සතෙක් බවට මේ මිනිස්සු හැරෙන්නේ. ඒක තමයි 4. දැන් උපත්ති ළඟේ manussත්ටි. ඒතර කාමසුගතියේ තියෙන්නේ manuss ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එහෙනම් 6 කියන්නේ දිව්‍ය ලෝක. දේවත්වේ ලබා ගන්න නම් අර උපත්තියෙන් ලැබිච්ච කම්මස්සකතා සම්මාදිට්ඨිය ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් ළමයෙකුට ඔය දෙක තේරෙන වයස 6-4 තේරෙන වයස කියලා කරන්නේ වෙන් කරගත්තා. එහෙනම් දරුවෙකුට පින්පව් ගැන කියා දෙන්නේ අවුරුදු මේක වයසක් ගත්තොත් වයස 7 වගේ කාලය. 6-4 දෙන්න කාලය ගත්තොත් මනුස්ස වාසයේදී 6-7. ඒ කියන්නේ අවුරුදු කීයක් ජීවත් වෙන මනුස්සයෙක් කියලා සැලකුවොත් එයාගේ වර්ෂ ළමා කාලයෙන් අවුරුදු 7ක් විතර වෙනකොට මේ 6-4 තේරෙනවා. ඊට පහළ තේරෙන්නේ මේ 6-4 තේරෙන මිනිස්සුෙකුට විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න පුළුවන්. ඒ හින්දා මේ ශාසනය තුල සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ලබාගෙන තියෙන අඩුම වයස අවුරුදු 7. 7-4ක සෝවාන් වෙච්චයි. දැන් ඒවට අපේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේ සාක්ෂි ගොඩක් තියෙනවා. දැන් විසාකා වගේ ඒ කුඩා දැරියන් අවුරුදු 7න් සෝවාන් වුණා කියලා අපේ ශාසන ඉතිහාසයේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම තව පොඩි හාමුදුරුවෝ සෝපාක වගේ පොඩි හාමුදුරුවෝ අවුරුදු 7න්
රහත් වුණා කියලා කියනවා. නමුත් අවුරුදු 5න් තුවාන් වෙච්ච කෙනෙක්, 4න් තුවාන් වෙච්ච කෙනෙක් එහෙම කවුරු අහන්නේ. එහෙනම් මේ මිනිස්යාගේ මේ කම්මස්සගතා සම්මාදිට්ඨියයි ලෝකෝත්තර මේ කම්මස්සගතා සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි දෙකටම අයිතිවාසිකම් කියන්න පුළුවන් නිසා දෙකම පෝෂණය කරන්න පුළුවන් අත්කොට්ටාවක්. දැන් දේවත්වයේ දිහා බලවම ඒ කම්මස්සගතා සම්මාදිට්ඨියේ විපාක ස්වરૂප වැඩි තැනා එයා ගොනන්ට මිත්‍යා දෘෂ්ටිය අපිට තරම් ඇති කරගන්න හැකියාව නැහැ. දැන් ධම්මත්තේදී ඔය කම්මස්සගත සම්මාදිට්ඨිය විතරයි තියෙන්නේ. ධම්මයේ සුත උනාට පස්සේ තමයි ආයේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. ධම්ම මානසික තත්ත්වයේ නැහැ. දැන් එහෙමනම් මෙතන ඉගෙනගත යුතු දෙයක් තියෙනවා. එහෙමනම් අපිට මනුස්සයෙක් විදිහට කම්මස්සගත සම්මාදිට්ඨිය යටතේ පුළුවන් ඔය දිට්ඨියට පහලින් තියෙන සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ගුණ පවත්තා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි යටතේ පුළුවා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග පවත්තා. දැන් මිත්‍යා දෘෂ්ටි යටතේ බිහි වෙන සංකල්පනාව මිත්‍යා සංකල්පනාවක්. මිත්‍යා දෘෂ්ටි යටතේ දීවන වචනය මිත්‍යා වාචා. ඒක බොරු කියන එක මිත්‍යා වාචා. කේලම් කියන එක මිත්‍යා වාචා. පරුෂ වචන කියන එක මිත්‍යා වාචා. ඇයි ඒක බිහි කරන දෙකේ මිත්‍යා දෘෂ්ටි. දැන් සම්පප්පලාපය කියන එක මිත්‍යා වාචා. ඒක බිහි කරන දෙකේ මිත්‍යා දෘෂ්ටි. ඒ වගේම කාය කර්ම වාචික කර්ම දිහා බැලුවොත් ඒ වගේ කාය මේ කම්මන්ත ආදීව කාය කර්ම කම්මන්ත ආදීව ගත්තොත් මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන කාය කර්ම හා කාය කර්ම තමයි ඒවා කම්මන්ත ගුණ වාගේ වෙන්නත් පුළුවන් ආදීව ස්වરૂපේ වෙන්නත් පුළුවන්. මේ ස්වરૂප දෙකෙන්ම මිත්‍යා දෘෂ්ටිය මගින් බිහි කරන කාය කර්ම ටික තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධනය හැකීම කියලා බුදුහාමුදුරු කියනවා. ඒ වගේම දැන් වායාමය කියන්නේ උත්සාහය මිත්‍යා දෘෂ්ටියට ක්‍රියාත්මක වෙන්න මිත්‍යා දෘෂ්ටියෙන් කායික ක්‍රියා කරන්න මිත්‍යා දෘෂ්ටියෙන් වාචික ක්‍රියා කරන්නත් උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය සම්මා වායාමය කියන්නේ ඒකට කියන්නේ මිත්‍යා වායාමය. සත්තු මරන්නේ දඩයක් ආරෙන් උත්සාහයෙන්මයි. ඒ ආයුධ පුහුණු වෙන්නේ දුන්න ඊතලයේ තුවක්කව විලක්කයට වෙඩි තියන්න සතාට එල්ල කරලා විදින්න පුහුණුව ලබන්නේ. පුහුණුව ලබන්නේ ආ ලබන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය තුලක් කියනවා උත්සාහයක්. ඒකට කියනවා මිත්‍යා වායම. ඒ වගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා පිළිකල්පනාවක්. කියන්න පුළුවන් හැකියාව. දැන් සතුන් මරන්නේ හොඳ පිළිකල්පනාවක් ඕනේ. තියුණු පිටියක් ඕනේ. එතකොට අකුසල් කරන්නත් සිතල්පනාවක් ඕනේ. ඒ සිතල්පනාවේ මූලිකය මිත්‍යා දෘෂ්ටියයි. එහෙමනම් ඒ සිතල්පනාව කියන ඒ සිතල්පනාව නම් කරන්නේ ධර්මයේ මිත්‍යා සති. ඒ වගේම සිතේ එකඟකම තමයි සමාධිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටියට සිතේ එකඟකම හැදියි. දැන් සූක්ෂම හොරකම් කරන්නේම බොහොම එකඟකමක් හදා ගන්න ඕනේ. හොරකම් පුරුදු වෙන්නේ හොරා එහෙම. එකට කායික අකුසල් කරන්නත් සමාධියක් ඕන. වාචික අකුසල් කරන්නත් සමාධියක් ඕන. දැන් කේලම් කියන්නේ එහෙම දක්ෂයා අනික්කය රැවටෙන්නේ නැති වෙන අනික්කය හරියටම ඒ වැරද්දට අහු කරගන්න පුළුවන් දක්ෂතාවයක් උපදෝගන්නේ මිත්‍යා සමාධි ගුණයෙන් යුක්තව. දැන් බොරු කියන කෙනා ඒක බොරුවක් නොවෙන්ද මහා වෙහෙසක් දරලා එකඟ කමින් කරන්න ඕන වෙනවා. එහෙනම් බොරුවකටත් ඕනේ වායාම සති සමාධි. බොරු කියන්න. කේලම් කියන්න වායාම සති සමාධි ඕන. සම්පප්පලාප කියන්න වායාම සති සමාධි ඕන. මේවට මේවා කියන්නේ හැබැයි ඒ වායාම සති සමාධි උත්සාහය සීකල්පනායකම් කරනවා. මේවා හදන්නේ මිත්‍යා දෘෂ්ටි.
මිත්‍යා දෘෂ්ටියෙන් හදනින් ඉඳ මෙතන. ඒවට කියනවා මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. කම්මසගත සමාධියෙන් හදනකොට හදන්න පුළුවන් වාචා සම්මා වාචා. ඒ වගේම කම්මසගත සමාධියෙන් හදන කම්මන්ත සම්මා කම්මන්ත. සමාධියෙන් හදන ආජීව සම්මා ආජීව. දැන් කම්මසගත සමාධියෙන් වාචා කම්මන්ත ආජීව හදන්න පුළුවන් ශික්ෂාව හඳුන්වනවා සීල ශික්ෂාවට. හැබැයි කොච්චර පිළිරෙක්කත් ඒ සීලයේ තුල තියෙන දිට්ඨිය කම්මසගත සමාධිය උනාට සීල් රකින්න කම්මසගත සමාධියකින් කවමදාවත් සම්මා වායාමයේ කියන ගුණය හැදෙන්නේ නැහැ. සම්මා සතිය කියන ගුණය හැදෙන්නේ නැහැ. සම්මා සමාධිය කියන ගුණය හැදෙන්නේ. ඒකට සමාධි ශික්ෂාවට යන්න ඕනේ ගා. සමත භාවනාවක් වගේ හැදියදී සම්මා වායාම. දැන් සම්මා වායාමයේ සමත භාවනාවකින් හදනකොට ඒක ඒ භාවනාව දියුණු කරලා තව හැදලා ගන්න පුළුවන් එයාට සම්මා සමාධි කියන එක. හැබැයි කිසිම සමත භාවනාවෙන් හැදෙන්නේ නැහැ සම්මා සති. සම්මා සති සමත භාවනාවෙන් ලැබෙන ඵලයක් නෙවෙයි. දැන් උද්දකාරාම පුත්‍ර අරූපාවචර හතරවෙනි ධානයේ බෝධිසත්වයන්ට කියා දුන්නා නේව සංඥා නා සංඥා. මේ ධානයේ ඉන්නකොට ඒ උද්දකාරාම පුත්‍ර කියන ගුරුවරයාගේ සමාධිය මේ වායාමේ සම්මා වායාමේ තියෙනවා. නම් එයාගේ සතිය සම්මා සතිය නෑ. ඒ සංගුධාන්තු දේශනා කරනවා අරූපාවචර ධ්‍යාන මට්ටමේ තියෙන සමාධිය සම්මා සමාධියක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ සම්මා සමාධිය කියලා ඒකට බුදුහන්තුරු පෙන්නන්නේ නිවන් දකින්ද කම්මස්සගත සම්මාදීත්‍ය පවතින නෙමෙයි ලෝකෝත්තර සම්මාදීත්‍ය පවතින සුදුසු සමාධිය තමයි සම්මා සමාධිය කියන්නේ. ලෝකෝත්තර සම්මාදීත්‍ය පවතින සුදුසු වායාමයේ තමයි සම්මා වායාමය කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පවතින සුදුසු පින්කල්පනාව තමයි බුදුහාමුදුරුව සම්මා සති කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පවතින සුදුසු සංකල්පනාව තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒක ලෞකික සම්මාදිට්ඨිය තුළ තියෙන එකක් නෙවෙයි. හැබැයි දැන් අපිට බැලුවොත් මෙන්න මෙහෙම වෙනවා. දැන් සම්මා සංකප්ප කියන එක හඳුන්වනකොට දෙවෙනි අංගයේ ඒ සංකල්පනා බිහි කරන ස්වરૂප තියෙන දෙකයි. කාමාවචර මට්ටමේදි දෙකයි, රූපාවචර මට්ටමේදි දෙකයි, අරූපාවචර මට්ටමේදි දෙකයි. ඒ කියන්නේ සංකල්පනා අකුසලේ බිහි කරන අංග මතක් කරාපි අභිජ්ජා ව්‍යාපාද. ඒක කාමාවචර මට්ටමක් වෙන්න පුළුවන්, රූපාවචර මට්ටමක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර මට්ටමේදි මේක සමානයි. සංකල්පනාවල කුසල් බිහි කරන ධර්මතා දෙක අනබිජ්ජා ව්‍යාපාද. මේ ධර්මතා දෙක අනබිජ්ජා ව්‍යාපාද. ධර්මයක පරියායකින් කියන අනබිජ්ජා හා ව්‍යාපාද කියන්නේ දස කුසලයේ අටවෙනි කුසලයයි නවවෙනි කුසලයයි. දැන් ඔතනින් ඇති වෙන සංකල්පනා දැලුවොත් ඒ කියන්නේ සංකප්ප නෙමේ හිතුම් පැතුම්නේ. එතකොට අනවිද්‍යාව හෝ අව්‍යාපාද කියන ಗುಣ සංකල්පනාවල එනකොට ඒ සංකල්පනා කරන සංකල්පනාව බිහි කරන දිට්ඨිය හැමදාම ලෞකික සම්මා දිට්ඨියවත් වේවි. එහෙමනම් අනවිද්‍යාව අව්‍යාපාද ගුණය තව එන දිට්ඨියක් තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුලත් ඒකමයි කියන්නේ. ඒක යටින් ලෞකික සම්මා දිට්ඨියේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ නම් සංකල්පන සමානයි. සංකප්ප කියන අංගය සමානයි. ලෞකික සම්මාදිට්ඨියෙන් තුලින් උබ්බි කරන්නේ අනවිද්‍යා ගුණය හෝ අව්‍යාපාදයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් බිහි කරන සංකල්පනාවලත් ඉන්නේ අනවිද්‍යා ගුණය හෝ අව්‍යාපාද ගුණය. ඒක නිසා වෙන තව මේක තේරෙන භාෂාවට අරන් වෙන පරියායකින් පෙන්වන මේ සංකල්පනාවල අනවිද්‍යා හෝ අව්‍යාපාද ගුණය තියෙනකොට තියෙන්නේ
නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියලා තමයි ඔයගොල්ලෝ ඒ පොත්වල ඉගෙනන්නේ. ඒක තමයි සංකල්පනා අපිට තේරෙන ආකාරය. නික්කම්ම කියන්නේ කාමයට විරුද්ධදී. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් විහි කරන සංකල්පනාව තමයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. එතකොට කාම සංකල්පනා වල ප්‍රතිවිරුද්ධ කුසල පාක්ෂික පැත්ත තමයි නික්කම් සංකල්පනා. එතකොට කම්මස්සකත සම්මාදිට්ඨිය තුලිනුත් සම්මා සංකල්ප, ඒ කියන්නේ නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා යෙදෙන ආකාර තියෙනවා තුනක්. කම්මස්සකත සම්මාදිට්ඨිය. ඒ තුන් වර්ගය තමයි කාමාවචර කුසලයක් කරන විට ඒ කාමාවචරයේ කුසලය සිදු කරන කම්මස්සකත සම්මාදිට්ඨියෙන් බිහි කරන්නේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංස සංකල්පනාමයි. ඒ වගේම සමත භාවනාවක් වඩලා කාමාවචර ඉක්මෝලා රූපාවචර කුසලයක්, රූපාවචර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ ධ්‍යාන මට්ටමේ කුසලයේ ඉන්න අවස්ථාවේ සංකල්පනාවල තියෙන නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංස සංකල්පනා කියන්නේ මොකක්ද? එමුණ දැන් මම කිව්වා කම්මසගත සම්මාදිට්ඨියේ තුලින් සම්මා සංකප්ප ලැබෙනවා දෙආකාරයක. තව ආකාරයක් තියෙනවා. ඒ අරූපාවචර ධ්‍යානය තුල ඉන්න කොටත් ඔයක රූපේ හොමුනවා. එහෙනම් කම්මසගත සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්ප ලැබෙන ක්‍රම තුනක්. කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය. දැන් අර බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ සම්මාදිට්ඨිය දෙක දෙආකාරයි කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් බිහි වෙන සංකල්පනාවලක් තියෙන්නේ අර කම්මස්සගත සම්මාදිට්ඨියේ තියෙන නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනාව තමයි තියෙන්නේ. එන්න සමාන තැනක් උයි. එහෙමනම් දැන් මේකෙන් උතුම්ට මේ වෙලාව ගත්තා. මේ වෙලාව මේ ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, ඒ වගේම ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බණ අහනවා නම් ඒ සංකල්පනාවල තියෙන නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසයි. නමුත් භාවනාවක් නැහැ ඒක. භාවනාව නැතුව නම් මේ වෙලාවේ තියෙන්නේ කාමාවචර කුසලයක් කරන වෙලාවේ තියෙන්නේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප තමයි තියෙන්නේ. මේ පින්වතුන් සමත භාවනාවක් කරලා පංච නීවරණ යටපත් කරගත්තොත් එතෙන්දි කියන සංකල්පනා සම්මා සංකප්පමයි. ඒ වගේම දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් බුදුහාමරංග ශ්‍රාවකගේ සතිපට්ඨාන භාවනා ක්‍රමයක් පුරුදු කරලා සමන් ළඟ තියෙන ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට හැරුණා කියන්නේ සංකල්පනාවල නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනාමයි. එහෙනම් එතන වෙනසක් නැහැ කියන්නේ. සංකල්පනාවල වෙනසක් නැහැ. එහෙමනම් දැන් මෙතන දැනගත යුතු කාරණයක් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන සංකල්පනයි ලෞකික සම්මාදිට්ඨියේ හැම ආකාරයෙන්ම ලැබෙන සංකල්පනයි සමානයි. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන ආ ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබෙන වාචා කම්මන්තාදී සමා ආදීව සමානයි. ඒ වගේම දැන් ලෞකික සම්මාදිට්ඨිය යටතේ ලැබෙන්නේ කවදාවත් ලෝකෝත්තර මට්ටමේ තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වායාමී ගුණ, සතියේ ගුණ, සමාධි ගුණ. ලෞකික ලෞකික මට්ටම කියන්නේ කාමාවචර කුසලයේදී නෑ. දැන් අපි සම ලෞකික සම්මාදිට්ඨියෙන් කාමාවචර කුසලයේ ඉක්මවලා රූපාවචර කුසලයක් තියෙන වෙලාවක, ඒ කියන්නේ සම්මා වායාමයේ ලැබිච්ච වෙලාවක සමත භාවනාවේ එයා ළඟ තියෙන ඒවායින් සමානයි. එතකොට
ලෞකික ධම්ම ලෝකෝත්තර සම්මා දිට්ඨියට සමානයි සම්මා සංකප්ප. වාචා සමානයි, කම්මන්ත සමානයි, ආදීව සමානයි, වායාම සමානයි, සමානයි. ඒ රූපාවචර මට්ටමේ කුසලයක් කරනකොට ඒ කුසලය ජනිත කරන කම්මසකට සම්මා දිට්ඨියේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික දිහා බැලුවම ඒ වගේ ලෝකෝත්තර මට්ටමේ කුසලය සෝවාන් පුද්ගලයෙක්ගේ සෝවාන් මාර්ග සිත් හෝ සෝවාන් ඵල සිත් ගත්තොත් එතන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික ගත්තොත් මෙන්න මේවා සමානයි. දෙකක් අසමානයි. සමාන දෙක තමයි මේ අසමාන දෙක තමයි දැන් ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ සම්මා දිට්ඨිලාභියා ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා ළඟ තියෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. රූපාවචර ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනෙක්ගේ තියෙන දිට්ඨිය කම්මස්සගතා සමාධිත්‍යයි. හැබැයි ධ්‍යාන මට්ටමේ මානසික තත්ත්වය රූපාවචර පුතුලේ ඉන්න ඇගේ සංකල්පනයි අර ආර්ය ශ්‍රාවකයාගේ සංකල්පනයි දෙක සමානයි. ධ්‍යාන මට්ටමේ කෙනාගේ වාචා කම්මන්ත ආජීවයි අර වගේම ආර්ය පුජ්‍යලයාගේ තියෙන වාචා කම්මන්ත ආජීවත් සමානයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධ්‍යාන මට්ටමේ ලෞකික සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වායාමයේ සමාන වෙනවා. ආර්ය tattve inne සම්මාදිට්ඨි ලාභියාගේ වායාමයට සම්මා වායාම කියලා කියන්නේ දෙක සමානයි. ඊළඟට සමාන වෙන්නේ තව එකයි. ලෞකික සම්මාදිට්ඨිය යටතේ රූපාවචර කුසලිය තුල ඉන්නකොට සමාධියංගිය සම්මා සමාධි දෙන්නගෙම සමානයි. ඒ කියන්නේ රූපාවචර ඕනම කුසලයක සම්මා සමාධි ගුණය කියනවා. ඒ වගේම අර ලෝකෝත්තර මට්ටමටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ අර සෝවාන් සෝවාන් ඵල පිටෝ සෝවාන් මාර්ග පිටේ තියෙන සම්මා සමාධි. නමුත් ලෞකික සම්මාදිටිය තුල අර රූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් තියෙන ඥානලාභියා තුල තියෙන සිහිකල්පනාව සම්මා සමාධි නෙවෙයි. ලෝකෝත්තර මට්ටමේ තියෙන සම්මා සතියට සමානයි. සම්මා සතිය නෙවෙයි. එහෙනම් හත්ෙන් යංගය අසමානයි. ඒක නිසාවෙන් ලෝකෝත්තර සම්මාදිටිය ලබන්න නම් ලෞකික සම්මාදිටියෙන් පංච නීවරණ යටපත් වුණාම සමාධිත්තාව අහක් වුණාම සතර අතිපට්ඨානෙ වැඩි යුතුයි. සතර අතිපට්ඨානෙ කියන්නේ පට්ඨානෙ කියන්නේ සම්මා සතියයි. දැන් මේකෙන් වතුන්ට එහෙනම් මේ කරන භාවනාවෙන් වැඩෙන ආකාරය දැනට ওই භාවනාව පටන් ගන්න ලෞකික සම්මාදිටියෙන් මේ වඩන භාවනා ක්‍රමය සාර්ථක වෙලා භාවනා කමඨහනේ නීවරණයටපත් වුණොත් එතෙන් ලැබෙන්නේ සම්මා සමාධිය. මේ සම්මා සමාධි ගුණය තව තවත් බහුලීකත කිරීම තුළ අර ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පරිවර්තනය වෙන කියන එක තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන එකේ අර්ථය. අපි එහෙමනම් අද දවසේ මේ කරන්ට් එක මේ විදිහට අහක් වෙලා තියෙනවා. ඒකෙන් හින්දා කවුරුරට ගියොත් ඒ විදිහට කරගෙන යන්න බැරි වෙන්නත් පුළුවන්. අපි මෙතනින් මේ දේශනාව අවසන් කරනවා. එතකොට ඊගාව දේශනාවදී අපි බලනවා මේ ප්‍රඥා ශික්ෂාව. දැන් මම කියා දුන්නානේ මේ මෙතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය, අමස්සගත සම්මාදිට්ඨිය කියලා දෙකක් තියෙනවා කියලා. දැන් මේ දෙක ඒක නිසාවෙන් ඉදිරියේදී ඒ ප්‍රඥා ශික්ෂාව වඩනකොට වැඩෙන්නේ මොනවද? ප්‍රඥා ශික්ෂාව වඩනකොට තමා තුළින් නැති වෙන්නේ මොනවද කියලා ධර්මානුකූලව දැන ගැනීම පුහුණු වෙන එක්කෙනාට ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් ප්‍රඥා ශික්ෂාව වැඩිීමේදී තමා තුළ වැඩෙන්නේ බෝධිපාක්ෂික බෝධිපාක්ෂික ධර්මයි. ප්‍රඥා ශික්ෂාව ආරම්භ කරනකොට තමා තුළින් අහක් වෙන්න ඕනේ පංච නීවරණ. එහෙනම් නීවරණ ධර්ම කියන්නේ මොනවද කියලා දැනගන්න වෙයි. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න වෙනවා. ඉතින් අපි බලමු ඉදිරි දේශනාවලදී ඒවා දැනුවත් කරලා දෙන්න. හැබැයි ඒවා ඉගෙන ගත්තා කියලා
කාටවත් ඔය ප්‍රඥා ශික්ෂාවක් වැඩින්නේ සමාධි ශික්ෂාවක් වැඩින්නේ වැඩින්නේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව දීලා තියෙන කමතහන පුරුදු කිරීම තුලයි ඉතින් හැමෝම උත්සාහ ගත යුත්තේ බණ අහලා නිකන් ඉන්න නෙමෙයි ඉගෙනගෙන නිකන් හිටියට වැඩක් නෑ අර කුහුණුව සාර්ථක කර ගැනීමයි ඉතින් හැමදෙනාටම මේ කුහුණුව සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මේ අනුශාසනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් වැඩසටහන මේ විදිහට නවත්වනවා අවසන් කරනවා හැමදෙනාටම තිරුවන්.